පසුගියදා දෙළුම් පොකුණ රඟහලේදී පැවති විවාහක රූරැචන අවසන් තරගයේදී ජයග්‍රාහී පුෂ්පිකාද සිල්වාගේ කිරුළ ගලවා දෙවනියට පැවරීමට කටයුතු කළ ලෝක විවාහක රූරැචන කිරුළ දරන කැරලයින් ජූරි මෙවන විට අතුරුදහන් වී ඇතැයි වාර්තා වෙනවා. මූලික වටේ විනිසුරුවරියක සහ සංවිධායකාවක ලෙස බෙම තරගය පැවැත්වීමටද සම්බන්ධ වූ කැරලයින් තරග වට විනිශ්චය පිණිස තෝරාගත් තැනැත්තියද වූ නමුත් ඇය අවසන් වටවලදී ලකුණු දීම් වලට සම්බන්ධ වී නැහැ. එම ලකුණු දීම් කර ඇත්තේ ඇය නම් කළ ස්වාධීන විනිශ්චය මණ්ඩලයයි. නමුත් අවසන් විනිශ්චය ඇයට අදහා ගන්නට බැරිව ගොස් තිබෙනවා. කට්ටිය ගිය පසු කැරලයින් ගේමට චූලා උදව්වට ලැබී ඇති දත්තා අනුව පෙනියන්නේ පුෂ්පිකා අවසන් අය අතරට පැමිණ ඇති නමුත් ජයග්‍රාහිකාව වනු ඇතැයි කැරලොයින් කල්පනා නොකළ බවකි. පුෂ්පිකාගේ ජය ගැනීම කැරලොයින් අපේක්ෂා කළ එකක් වී නොමැති තැන ඇති වූ ආවේගය නොකැමැත්ත හා ඉරිසියාව මුල් කරගෙන මෙම සිද්ධිතාමය සිදුවී ඇති බවත් ඊට උළෙලේ තවත් සංවිධායකාවක් වූ චූලා පද්මේන්ද්‍රද සහය දී ඇති බවද කියවෙනවා. මෙම කිරුළ ගැලවීම සිදු කර ඇත්තේ ජයග්‍රාහකාවක් නම් කර මිනිත්තු 15ක් පමණ ගතවීමෙන් පසුවයි. ඒ වන විට ප්‍රධාන ආරාධිත ශිරන්ති රාජපක්ෂ මැතිනිය රෝසි සේනානායක මහත්මිය ආදීන්ද සභාවෙන් පිටව ගොස් අවසන්. පුෂ්පිකා ජය ගැනීම ගැන විරෝධය පළ කරන කිසියම් පුද්ගලයෙකු එම අවස්ථාවේ සභාව අමතන්නට මයික්‍රෝෆෝනය පාවිච්චියට ගන්නා අතර ඔහු ඇය විවාහෙන් දික්කසාද වී ඇති නිසා කිරුළ ඇයට හිමි නැති බව තර්ක කරන්නේය. මේ අතර වාරේ කැරලයින් ජූරි උත්සය නිමා වී පිටව යන සභාව අමතමින් ඇයගේ දික්කසාදය නිසා කිරුළ ඇයගෙන් ඉවත් කර දෙවනියාට පවන්න බව නිවේදනය කර ඇය අතින්ම බලහත්කාරයෙන් මෙන් කිරුළ ගණවන්නට පටන් ගනී. කිරුළ පහසුවෙන් ගැලවි නොයන අවස්ථාවේ ඒ සඳහා චූලා පද්මේන්ද්‍රද සහයට පැමිණ පුෂ්පිකාග්‍ර බැනවැදී කිරුළ ගලා දමන අතර දෙවැනියට ඒ පළඳවද්දී කතාබහක් නැතිවම පුෂ්පිකා වේගෙන් ඉවතට ඇදී ගියාය. මෙම අවස්ථාවේ වීරවරියකසේ සිනාවක් පාන කැරලයින් තමා සාධාරණයේ ඉටු කලා වැනි හැඟීමක් දක්වමින් ඡායාරූපවලද පෙනී සිටී. කෙසේ වෙතත් විනිශ්චය මණ්ඩලයේ බහුතර කැමැත්තකින් තොරව සිදු වූ සිද්ධිදාමයට විනිශ්චය මණ්ඩලයේ කිසිවෙකු හෝ සංවිධායක මඩුල්ලේ ජාතික අධ්‍යක්ෂක චන්තිමාල් විරෝධය පාරණ ආකාරයක්ද පෙන්නුම් නොකරයි. කිරුළ වෙනස් කිරීම ඉවසාගෙන පුෂ්පිකා පිටව යන අතරම අලුතෙන් කිරුළ ලබාගත් තැනැත්තියද එය රැගෙන පිටව යයි. රෝසි සේනානායක මහත්මිය පවසන්නේ තමා මේ ගැන දැනගත්තේ උත්සව සභාවෙන් පිටත් වූ පසු සමාජ මාධ්‍ය තුළින් බවයි. දික්කසාද නඩුවක් පැවතීම මෙම කිරුළට නොසුදුසුකමක් නොවන බවද ඇය කියයි. ඇය ඒ ගැන සොයා බලා ඇති අතර මෙවැනි දෙයක් සිද්ධ වීම නොවිය යුතු බවයි කැරලින්ගේ හැසිරීම ඉතා පහත් මට්ටමක පැවති බවත් රෝසි මහත්මිය දන්වා සිටියාය. මේ අතර මීට පෙර ලංකාවට ලෝක විවාහක රූරැජන කිරුළ ගෙන රෝසි සේනානායක මහත්මිය ඇමරිකාවේ පිහිටි අදාළ ආයතන වෙත ලිපියක් යොමු කරමින් කැරලයින් ජූරි සිදු කළ ක්‍රියාව ගැන සොයා බලන ලෙසත් ඇය ඇති කළ අපකීර්තිය මත ඇයට ලෝක විවාහක කිරුළ තවදුරටත් දැරිය හැකිද යන්න විමර්ශනය කරන ලෙසත් ඉල්ලා ඇත. සිතියෙන් පසු පුෂ්පිකා අර්බුදය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කර තිබුණි. එහි වගඋත්තරකාරණියක වූ කැරලොයින් ජූරි වෙත පොලිසිය අමතන්නට උත්සාහ කර ඇත්තේ මේ ගැන කට උත්තරයක් ලබා දීමට පැමිණෙන ලෙසය. නමුත් කැරලොයින් ජූරි කිසිදු ඇමතුමකට සම්බන්ධ කරගන්නට බැරුව ගොස් ඇති අතර ඇය නිවසේද නැති බව පසුව අනාවරණය විය. පොලිසිය පවසන්නේ ඇය අතුරුදහන් ලෙස සලකා සොයා බැලීම් සිදු කරන බවයි. රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාද අවස්ථා කීපයකදීම කැරලොයින් ඇමතීමට උත්සාහ කළත් ඇය සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව දන්වා ඇත. නමුත් කැරලොයින්ගේ සැමියා පමණක් සම්බන්ධ කරගෙන ඇත. ඔහු බිරිඳ සිටින තැන දන්නේ නැතැයි පවසා ඇත. චන්දිමාල් පවසන්නේ කැරලොයින්ගේ හැසිරීම සැමියා විසින්ද හෙලා දකින ලද බවයි. කෙසේ වෙතත් මේ අතර කැරලොයින් බලහත්කාරයෙන් කිරුළ ගලවද්දී කිරුළේ කටු හිස් කබලේ ඇනි තුවාල සිදු වූ බව දක්වමින් පුෂ්පිකාද සිල්වා රෝහලට ගොස් සීරීම් සඳහා ප්‍රතිකාර ලබාගත් බවක්ද වාර්තා වේ. මේ අතර දික්කසාද ප්‍රශ්නය ඇදී එම නිසා පුෂ්පිකාගේ සැමියා වන තිලංක දාපරේරා මහතා ගැනද සමාජ මාධ්‍ය අවධානය යොමු අතර ඔහු කියා සිටියේ තමා පුෂ්පිකාගෙන් ඉවත් වූ
වසර 4කට පෙර බබයි. නමුත් තවම දික්කසාද නඩුව අහවර වී නැති බව ඔහු පවසා ඇති අතර ඇයගේ ප්‍රශ්නයට තමාව ඈදා නොගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටී. ඇයට රූපරාජිනී පදවි නොව ජනාධිපති පදවිය ලැබුණත් තමාට කම් නැති බව ඔහු දන්වා ඇත. පුෂ්පිකාද සිල්වා සහ රූපාරාමණ්‍ය ශිල්පී චන්ද්‍රිමාල් අතර සිදු කරන දුරකථන සංවාදයකදී චන්ද්‍රිමාල් පවසන්නේ අවසන් මොහොත දක්වා පුෂ්පිකාගේ සුසුකම නැති කතාවක් කැරලයෙන් නොකී බවයි. තමාට ඇති ගෞරවයට අභියෝග කරමින් පුෂ්පිකා ලෝක විවාහක රූ රැජින වෙනු ඇතැයි තිබූ පුද්ගලික අමනාපයකින් මෙම පෙරලිය සිදු කරන්නට කැරලෙන් පෙළඹෙන්නට ඇතැයි ඔහු එහිදී පවසයි. තමා පුෂ්පිකාගේ පැත්ත ගන්නා බවද චන්දිමාල් ඇමතුමේදී කියයි. මේ අතර අඟහරුවාදා දිනේදී මෙම විවාහක රූ රැජින තරඟය සංවිධානය කළ කණ්ඩායම හා විනිසුරු මඩුල්ල එක්වී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන්නට සූදානම් කර ඇති අතර එම අවස්ථාවට කිරුළ අහිමි වී ගිය පුෂ්පිකාටද ආරාධනා කර ඇත. මේ අවස්ථාවේදී ඇයට යළි කිරුළ පිරිනමන්නටද කටයුතු සිදුවෙන ඇතැයිද වාර්තා වනවා. Thank you very much. Thank you so much. And also, I would like to do something for my nation. This is not the end. Winning the crown is not the end. But යාලුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.